සමාජ සංගායනා සමන්තා චකවාලේසු අත්‍රාගච්චන්තුදේවතා සද්ධම්මන් මුණේ රාජස්ස සුනන්තු සග්ගමොක්කදන් ධම්ම සවන කාලු අයංබදන්තා ධම්ම සවනකාලු අයංබදන්තා ධම්ම සවෙනෙකාලු අයංබදන්තා නමුතස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ, නමුතස්සෙ භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ, නමුතස්සෙ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ මා භික්කවී පු්ඥානං භාහිිත. සුකස්සේතන් භෙක්කවේ අදී වච නං යදිීදං පු්ඥන්ති තුනරුවන් සතු අනන්ත අසිල්මත් වූ ගුණානු භාාවෙන්. පින්නතු ඔබ සියලු දෙනාම නිදුක්වෙෙත්වා නීරෝගීවෙත්වා සූපත්වෙවා. සියලු කායික මානසික සුවයන් නොවඩුව සල්සී. ධර්මානු ධර්මපිල්වෙත් මගේ හැමිසුම්න්නස් උපදවාගෙන. ය උතුමූ සිවසස් දහම් අවබෝධය පිණිස, මේ දේශනාවත් යංවූද උපකාරක ධර්ම පෙලක්ම වේවායි පළමුකොට ඉතාමත් කරුණාවෙන් අධිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. දෙවනුව අප කැමතියි මෙදිනවල ලෝකය පවතින යුදධ. හැම දෙනා තුළම සාමය උදවේවායි ඉතාමත් කරුණාවෙන් අධිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. බුදු දහමේ ඉගැන්වෙන් අනුව දුල්ලබංච මනුස්සත් අං මනුස්සත්ත පටිලා බෝ දුල්ලබෝ. දුල්ලවයි මනුස ජීවිතයක් ලැබීම මිනිසෙක්වීම ඉතාම දුර්ලබ කරුණක්. අනන්ත සංසාර ගමනේ අප්‍රමාණ කාලයයක්. වැඩිපුරම සතරපාය ඉපදිලා, එහලැබූ දුල්ලබ මනුස්ස ජීවිත අපි රැකගතියුතු වෙනවා. පින්වත්නී මනුස්්‍ය ජීවිතයක් තරහවෙන් අමනාපයෙන් තද ඇලීමෙන් අවසං වුණොත්. ඉං අදහස් කරන්නේ චෘතියට ලෝබාදී කෙලසුන් සකස්ස ඊළඟ පටිසන්දිය නැවත උපත සතරපායේ ඉපදීමට හේතුවක් වෙන බවයි. මේ නිසා බුදුදහමේ අදහසින්. අපි කරුණ ඉදිරිපත් කළොත් අපි හැම කෙනෙක්ම ඉතාම දුර්ලබ මනුස ජීවිතයක් ලබල තිබෙන්නේ. තමන්ගේ ජීවිතයට වටිනාකමත් දෙනව වගේ අන්නෑගේ ජීවිතවලටත් වටිනාකමත් දෙන්න. අන්නය නසලා තමන් රැකෙන්න අදහස් කරනවනං එතන පවතින්නේ තමන්ගේ හිත තුළ දැඩි ආසාව සහ ගැටීම් අභිද්්‍යාදෝ මනස්ස. දැඩි ආසාව සහ තරහා වෛරය යනු නැවතත් සතරපායි ඉපදිලා කල්ප ගණනාවකින්. මනුස්සයෙක් වෙන්නට බැරි තරං අවස්ථාවක් තමා තමා විසින්ම නිර්මාණය කර ගැනීමක් වෙනවා. මිනිසා බුදු දහමේ අදහසින් ඔබට පෙන්නම් කළේ. හැම මනුස්සයෙකුටම ජීවත් වෙන්න අයිතියක්ත් තිබෙනවා. ගැටලු පවතිීනම් ඔවුනොෝන්ට ගරු කරගෙන සිිෂ්ට සම්පන්න ලෝකයක් හැටියට ඔවුනෝන්ට ජීවත්වන්න හැම දෙනාම උදව උපකාර කරගන්න තරං සිත් පහළ වේවායේ ඉතාමත් කරුණාවෙන් අධිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. අද මේ දේශනාව සඳහා අප විසින් ආශ්‍රයකර ගනු ලබන්නේ අංගුත්තර නිකායේ මාපුං්්‍ය බායි සූත්‍ර දේශනාවේ ධර්මකොටසේ සාරාන්සය එනම් පිනට බයවෙන්නට එපා. පින යනු සැපතට කියන තවත් වචනයක් නාමයක් එනිසා පිනට බයිවෙන්න එපා කියන අදහසයි. පින්වත්නී සාමාන්‍යය ඇත්තන්නම් පිනට කැමති. නමු සමහර ඇත්තෝ යම්විටක. ධර්මය දැනුමක් හැටියට පවත්වගන්න කොට, ඒ අය ඉන් අනතුරුව අදහස් කරනවා පින් සිද්ධ කරන්නේ පා, පින් සිද්ධ කරාම එය සසර දීර්ගවෙනවා කියලා. පින්වත්නී අපි මේ කරුණ පිළිබඳව නිවරදි අවබෝධයක් තේරුම් ගන්න අවශ්‍යයි. බුදුරජාණන් වහන්සගේ දහම අනුව පු්බේච කතපු්ඥතා. පෙරකරන ලද පින බලවත්වීම නිසා තමයි මනුස්සේකුණේ. අවබෝධය කියෙ තැනට අපි ගන්නෝ කුසලේ කියලා ඒ කුසලේ අප්‍රමාදය අප්‍රමාධගුණය සම්පූර්ණ වෙනවනං දුක්ක සමුදේ නිරෝධමාර්ගනන් වූ චතුරා සත ධර්ම අවබෝධය එනම් සියලු කෙලසුන් ප්‍රහාණය. එතකොට නැවත උපතක් නෑ බුදු දහම පෙන්වා දෙන හැටියට සියලු දුකින් නිදහස්සීමයි. එහෙම නං ඔබයි මමයි මි මනුස්සව වෙල තියෙන්නේ සතරපායෙන් ගැලවිලා අපිට පේන ලෝකය වන. ිය ඇෙන් දකින්න පුළුවන් ලෝකේ වන තිරිසල් ලෝකයෙන් අත්මිදිලා මනුස්සෙකුණේ පෙරපිනක් නිසා. පින එපා කියමින් යාමෙන් සිද්ධ වෙන්නේ මනුස්්‍යයංව දැම්ම සියලු දෙනාටම ගැමුරු අවබෝධයක් නෑ එක පැහැදිලිනේ දැ මනුස්්‍යයෝ සියලු දෙනාම හැසිරෙන්න්න කොහම දෙ කියන එක ඔබ සියලු දෙනාටම පැහැදිලි. ප්‍රාණගාත සොරකං කාමි්‍යාචාර බොරුකී මත්තවතර මද්‍රවයට හුරුුවීම් ආදී වසයෙන් මේ රට පමණක්ට මේ ලෝකයේ පුරාහම. මේ පැතිරීිය අනු ස්භාවයක්ත්යක ඔබට පැහැදිලි. සර්ලවසයෙන් ගත්තත් මනුස්්‍යයන් මනුස්සක මේ වටිනාකම තේරුම් අරගෙන ඕවනෝුන්ට ගරු කිරීම. අපි සඳහන් කොළොත් වචනයෙන් කිව්වට අන්නයට ජීවත්තෙන් අයිතියක් තියෙනව කියලා. නමුත් පොදුවගත්තම එහෙම හිතලා කටයුතු කරනවද කියලා ඉතා පැහැදිලි. රටවල්වසයෙන් බෙදිලා, පලාත්වසයෙන් බෙදිලා. ජාතීන් වසයෙන් බෙදිලා සංස්කෘතියින් වසයෙන් බෙදිලා ඒවගේම හොඳනරක පෙන්වා දෙනවා කියෙන ආගම්වසයෙන් බෙදාගෙන මේ ඇතිවන ගැටලුත් එක්ක ඔබට පෙනි නොද. මේ සියලු කෙලිසුම් ප්‍රහාණය කරලා. එහමනැත්තන් මනුස්සත්්‍යය උත්තරීතර ස්භාවේ තේරුම් අරගෙන කටයුතු කරනවද කියන එක පැහැදිලි. එහෙම කරන්නේ නෑ කියන එක පැහැදිලි වෙන්නේ. මෙන්න මේ නිසා ආරාධනා කරන්නේ පෙර පිනක් නිසා. අපි මේ මුස ජීතයක් කබල තිබිණ පින බලවත්වුණු දෙවියන් බව පවට පත්වවෙන්න පුළුවන්. තින් මනුස්්‍යයන් බවට පත්වුණු අවස්ථාවේ අප විසින් මේ දේ දැන් බුදු දහම උගන්නනු කුසලේය කියන තැන අවබෝධයට පත්කරගන්න ඕනේ නිසා පින් සිද්ධ කරන්න එපා කියන එක නමේ පින් සිද්ධ කරන්න ඕන. පින් සිද්ධ කරගෙන එතනින් අවබෝධය ඇති කරගන්න ඕන. දැන් අපි හිතමෝ සමහරවයටක සමහර. අපි කවරුවක් උදාහරට ගන්න නෑ මේ රටේව හෝ ලෝකෙ එත කොතනකොහෝ ස්ථානයක් අප. හිතට නගා ගන්නතු, සර නිදසනක් ගම සමහර පාසලක් සමහරයි ඉගෙනගන්නතන් වැරදි. එතන නරකම් පරිසර ඇත්තියෙන්නේ. ඒකෙන් අදහස් කර නෝද දරුවෝ කිසි පාසලකට යවන්නේ නෑ කියලා. ඒකෙන් අදහස් කරනෝද ඔබත් ඉගන ගන්න නෑ කියලා. ඒවගේම තවත් නිදුසනක් ගමු සමහරිවිට කුසේ වේදනාවක් කුසේ රුජාවක්. ඔබ අපසාමාන්‍යයෙන් කෙන බඩ අමාරුවක් කියලා. ඇතිවනා කියලා එතකොට ඒක සුවපත්වෙනකං අපිහිතමු නිසි ආහාර ගන්නවා. අපි රටේ සස්කෘතිය අනුවනම් බත්වගේ දේවල් ගන්න නෑ. ඒ බඩ අමාරුව නැත්තම් කුසේ රුජාව සුව පත්වෙනකක්. ඒකින් අදහස් කරන්නේ හැමදාම බත් ආහාරයට ගන්න එපා කියන එක නිමේ. ඒ අවස්ථාවට ඒ නිසි පිළියමක් හැටියට. එනිසා යම් කෙනෙක් පින් සිද්ධ කරලා තෘෂ්ණාවෙන් නැමත නැමත ප්‍රාර්ථනා කරවනං ඒක ධර්මමාර්ගයේදී සසර දීර්ගවෙන්න හේතුවෙනවා. අන්න එතැයි නතර කරන්න ඕන. එ නිසා පින් සිද්ධ කරන්න ඕනේ. පින සිද්ධ කරලා පින අපි දැන් කුසලේ නං වූ අවබෝධයට පත් කරගන්න ොකද අවබෝධය ඒ තමයි දුල්ලබෝ ලබූ මනුස්්‍ය ජීවිතය පවත්තගත්තත් ලෙඩදුක් දිරාගෙනයාම ඔසේ ඕනම මොහොතක් මරණයට පත්වෙන්න පුළුවන් අන්න ඒට මත්තෙන් අපි සිහිය පිහිටුවා ගතියුතු වෙනවා. මහා සතිපට්ාන සූත්‍රයේ පෙන්වා දෙන. සතර හතිපට්ටානයට අනුව කායානු පසනාවේ පටන්. සතර හතිපට්ටානයට අනුව සිහිය පිහිටවා ගත යුතු වෙනවා. අපි සරලෝ මතක් කර ගනමු ඒකුමත්ද කායනු පස්සනාව සමගින්. කායේ කායානු පස්සී විහරති, ආතාපි සම්පජානෝ, සතිමා, විනේය, ලෝකයේ, අභිද්‍යාදෝමනසං කයෙහි ඇවතුම් පැවතුන් කෙරෙහි. සිතසිහය පිහිටුවාගෙන කටයුතු කරනවා කොහොමද ඒ තමයි කායේ කායානු පස්සී විහරති ආතාපි සම්පජානෝ සතිම ආතාපිකිව්වේ කෙලෙස් තවන වීරිීං සර්ලෝගමු තමන් තමන්ට දක්වන හිතවන්ත භාවේ වගේ අන්න ඇත් අන්නයට හිතවන්තයි. එනිසා අන්නඇගේ ජීවිතොට කරදර කරන්නේ. ජීවිත නසන්න සිතුවිල්ලක්වත් හිතන්න වැරදි විදිට. හැකි තා අත්්දුරට එක තම එතන මෛත්‍රීකිවේ වචන පාවිච්චි කරන්නේ. ටත් අප්‍රසන්නයින නුවනින් හිතල බලන්න ඒවගේ ඒ වචන අන්නයටත් අප්‍රසන්නයි කේලාහමන තම් බොරුකීම් කේලාම පරිසු වචන හිස්වචන ඒවා අවිනේවාදී. අදම්මවාදී. ඒගේ ඒවා අබුහොතවාදී. අනත්තවාදී ඒ ඒවගේම අනර්ථයි. විපත් කරනව ධර්මයට ගැලපෙන්න්නේනේ සමාජ සම්මතය පවතින සික්ෂණය හැදිච්චකම විනය සීලයකන දෙවල්ලොට විරුද්ධයි. මේ ආදීවශයෙන් තමන්ව නුවනින් සිහිපත් කරලා සීලේකට විනයකටනවා වච්චන නිවරදි ලෙස එක සඳහන් කළ මදු භාෂනී නැතම් මඳ භාසක කියලා. මිහිරි වගේ එල් ලෙස දැනෙන්න්න හදවත්වොලටම දැනන්න කතා කරන්න පුළුවන්. එවගේම ක්‍රියාවන් පවා. මානිසා මගේ සෙවනැල්ලක්වත් හැකි තහත් දුරට අන්නයට විපතක් නොවෙන්න ම සීහ පිහිටවනවා කැෙනත් තැක හිතපාතන්න පුළුව සමයියට ඔබ හිතන්න පුලුවන්. ඔය විදියට හිතුවත්නම් මේ අද පවතින සමාජනන් ජීවත්්‍යන ලේසිවෙන්නේ නෑ කියලා. මනුස්සයෝ මොනතර නපුරුද කියලා. බස්සේක නගන්න ගිය තල්ලු කරගෙන නැගෙනත්තන් ගමනයන්න වෙන්න නෑ කියෙල් ඔය විදියට හිතන්න පුළුවන්. ඔය විදිහයට අපි කවුරුත් හිතවොත්මකද වෙන්නේ. මුළු සමස්ත සමාජයම ඔවුනොුන් නසාගන්න තැනකට එනවා නේද. මේ සමාජයේ මේ තරමකින් හරි සසිංදිල තියන තවමත් වැඩිපුර නිවරදි ලෙස හිතන්න පුළුවන්. තමන් තමන්ට දක්වන ලෙන්ගතු භවේ වගේම අන්න ඇත් අන්නයට ලංගතුයි අපි අනුන්ට විපතක් කරදරයක් නැතුව හැකි උදව්වක් උපකාරයක් කරගෙන ජීවත් එන්න ඕනකෙන හිතන පිරිස් වැඩිපුර තවමත් සිටින නිසායේ. මේ තරමකින් හෝ අන්නයට ජීවත්වෙන්න්න පුළුවන්කම ලැබන්නේ. ඔබට කෙටියෙන් සඳහන් කොළොත් තරමක් හෝ බියස්සකන්නතුව මහමගට බැහැල ගමන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැතන් අර නපුරු විදියට හිත් හැම දෙනාම හැම දෙනා කරේ නපුරු විදිට හැසුරුණුත් හිත්වල ඇතිවන සිතුවිලිවල පාලනයක් නැතුව ගිහිල්ලා. සත්ව ලෝකයේ වගේම. හැඟීම් පිට කරමින්. අරමුණු ඒ ඒ විදියට තමන් ටඕන විදිට ක්‍රියාත්ම කරමින් හැසුරුණුත් කුමක්්ද සිද්ධ වෙන්නේ කියලා. ඔබටම සිතින් ඇතිකරගන්න පුළුවන්නේ එනිසා නපු ලෝකේ නපුරු කෙනෙක් හිතන විදියට හිතන් නැතුව අපි සත්පුරුස විදියට හිතන්න පුරුදුවම. ඉන්ත් මේ බුදුරජාණන් වහන්සේටත් ගල්පෙරලුපු ලෝකයක් තිබෙන්නේ. මුළු ලෝකයේටම ශාන්තතිය උදා කළ. තථගත බුදුරජාණන් වහන්සේටත් මුඩු මහන වසලේ කියලා බැනවදුුණු ලෝකයක් තියෙන්. එවගේම බුදුරජාන් වහන්සේටත් අභූත චෝදනයක් සිද්ධ කළ චිංචමානිකා වගේ අය කුසේ ධර්මිටියක් බැඳගෙන ඇවිදිින්. බුදුරජාණන් වහන්සේ නිසා මට මේ දරුවෙක් ලැබෙන සිටිනව කියලා මහ පිරිස්මද චෝදනාකරපු අවස්ථාතිබුණ. ඉතින් එහමනං හිතල බලන්න මනතරන් සත් පුුසුයි හිටියත් ලෝකෙ. නපුරු ලෝකෙ හැමදාම තිබුණ. නමුත් ඒකින් අදහස් කරන්නේ නපුරු ලෝකෙට උත්තර දෙන්නේ මත් නපුරු කෙනෙක් පවෙෙලා කියලා. බුදු දහම මේකට ගැඹරු අදහසත් තිබෙනවා. අනන්ත සංසාර ගමනේ අප්‍රමාණ කාලයක්. වැඩිපුරම සතරපාය ඉපදිලා දුක්විදලා මේ ලබාගත්ත වටිනා අවස්ථාව. මේ මුණගැහිච්චි තාවකාලෙක මනුස්සය වුගේ හැසිරීමක් නිසා. යම්වූද තාවකාලික සංසිදීමක් නිසා. අපි නැවතත් අනම තක්්ග කෙලවරත් දකින්නට නැති. පුබ්බා කෝටි නපං්ඥා ඇති පූර්රාන්තයක් ආරම්භයක් නොපැනෙන නොපෙන්න දිගු සංසාර ගමනේ නැවතත් සතරපාය සකස්වෙන තැනකට සිතසිය පිහිටෝනද කියලා තමම් ප්‍රශ්න කරන්න. පින්නති මේ තාවකාලික මුණගැහීමක් නේ තිබෙන්නේ. මේක හරියට අම්බලකමයි අම්බලමක ඉන්න වගේ. දිගු සසරගමනේ කර්මාණු රූපව. සියල්ල කර්මයම නෙමෙයි නමුත් උපත හා පටිසන්දය එනත් නැවත උප සිද්ධවෙෙන බුදුදහමටනුව කර්මාණු රූපෝමයි. එහෙම නම් කර්මාණු රූපෝ ගමන් කන්න කොට පින බලවත්වයම නිසා දුල්ල බොමනුස්ස ජීවිතයක් ලැබුණ අන්න එහිදී අපිට දෙම උපියෝ අපිට කල්්‍යයා නවන්තව පිහිට වුණ අපිො මෙලවට බිහුනාට පස්සේ දෙම පියෝ මුන්න තරම් කල්‍යයානමන්තද සත්පුරුසද කියලා ඔබගේ පවුල් පරිසරයනු ඔබට හිතාගන්න පුළුවන් සමහරැත්තැන්ගේ පවල්ල. මහා ලොකුදේවල් උපතින්ම දුන්නනැතු වනාට නමුත් දෙමෝපියෝ. ඔබ හදල වඩල පෝෂණය කරලා, රට ලෝකයේ දකින්න තරම්. මනුස්සකම උගන්නල සත්පුරස මනුස්්‍යයන් හැටියට මේ මහපොලේ පයගහල ජීවත්වවෙෙන ඉඩ සැලස්වා නේද. ඒ මගේ අම්මතාර්ත්ථෝ අප පච්චි මෙයාදී වසින් ඉන් අනතුරුව සහෝදර සහෝදරාදිී. ස්වාමි භහරයා රට ලෝකයේ දැකලා. නමුත් කෙටිකාලින ජීවිතය. පවුලින්න්න ඔක්කෝම අෞුරදු සී අ ජීවෙනවද. අපි ඔක්කෝගේම ස්වභාවය නීරෝගීවද අපි කාටවක් ලෙඩ හැදෙන්න්නේ හැදිිනවනම් ඔක්කොටම එක වගේ එහෙමද නෑනෑ දිගු සංසාරගමන තනි මග එනොකොට තමා තමා විසින් වපුරගත්ත දේවල් අනුව අස්සැන ලැබෙනව වගේ කලකී දෑ අනුව. පින බලවත්වීම නිසා මනුස්සයෙක් වුණා නමුත්කරපු අකුසල්වල බලපෑමත් ඉන් අනතුරෝ විපහක දෙන්න පුළුවන් ඉතින්දි සඳහන් කරන්න ඕනේ. තීත කරමුවට අකුසල් නිසා මට මේ විපාක දෙනවා කියලා නතර වෙන්නේ නැතුව මනුස්්‍යයෙක් වුණ කියන්නේ බුදු වෙන්නත් සම්මා සම්බුද්ධත්වයටත් අවස්ථාවක් හදාගන්න හොඳ තැනක්. මේ ජීවිතය නැතුනත් අධිෂ්ඨාන කල්ල පාර්මිතා සම්පූර්ණ කරන්න ආරම්භ කලොත් බුදුවෙන්න මූලි අවස්ථාවක් හදාගත්ත වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක් මනුස්ස ලෝකෙ ලැබිල තිබෙන්නේ. එහවනම් අතීත අකුසල් විපාක දෙන්න පුළුවන්. නමුත් පරණපව් පරනකුසල් කියලා හඩාවැල පෙන් නැතුව. පිවත්න වර්තමානය තුළ අර ආතාපි කියන තනින්. කෙලෙස් තවන වීරෙන් යුක්තව. එක වේ හිත තුළින්ම දැඩි ආසාව සහ දේසේ තරහ වයිරයේ ඇතිවන සිතුවිලි ධර්මය හඳදුන්නන්නේ ලෝබ දෝස අභි ජදෝම නස. මේවා ඒ ඒ අරමුණෙහි පටන් සංසිදෝමින් බැහැර කරමින් යහපත් වූ මනුස්සයක් ලෙස ජීවත්තයෙන්ට උත්සාහ ගැනීම. හොඳ මනුස්සයෝ කියල කියන්නේ ඒ අයටනි. සත්පුරු සමනුස්්‍යයෝ කියල කියන්න ඒ අයටනි අන්න අයගෙන් දකින්න අමාරුුණනන් ගෙදරින්ම් පිට ෙදරින් දකින්න. ඔබට හුස්මත් වැටහෙනවනි ස්වාමයාබිරිද දෙමවපියෝ දරුව වසෙන් ඔබට හුස්ම පවා ඔවුගේ සෙවනැල්ල පවා හැරනකොටම දැනෙනවන හිතන විදිේ හැසිරෙන විදිිය මොකක්ද කියලා අන්න එතනින්. ඔබ හොඳ කෙනේ. ඔබ සත්පුරුස කෙනෙක් ඔබ හිතන විදිිය. ඔබ කතා කරන විදිිය ඔබේ හැසිරීම. හැබැවටම මොනතරං සැන සිල්ලද්ද කියල හිතනවනං සත්පුරස මනුස්්‍යෝ ලෝකයේ මොනතරන් සිටි නොද. මේ දිහයට ජීවිතයට වටිනාකමද්දීලා ජීවිතය ගැඹුරින් දැකගෙන කටයුතු කරනකොට නවකර්ම අකුසල කර්ම බවට පත්කරගන්න ඇතුව. එවි අපි කියනෝ එතන කුසලයක් කියලා. කුසලේ නිතරම අපි සංසුන් කරනවා. ඒක අවබෝධය. මුලින් හඳුන් අපි පින කියලා ඒ පින්වත්ී කෙලෙ සමඟ පැවුණුණේ. යට පින ඒ ඒ මොහොතේ බලවත්වීම නිසා තමයි ද මනුසජීවිතයක් ලැබුවේ නමු සංසාරගමන සිදුවනු. සාස්වා ප්ඥ භාගියා. කෙලෙස් සහිතව තමයි මේ පින මතුනේ. පින බලවත්වීම නිසා මනුසජීවිතයක් ලැබවා නමුත් පටිසන්දිය හා සමගින් තිබුණු. කෙලෙස් ආශ්‍රව පැමිණිලා දැඟව භවාංගුව තුළ යටපත් වෙලා පවතිෙනවා. බ සාමමා්‍යෙන් පවතන්නේ මේකට යට සිත කියලා. නමුත් අපි ධර්මය හඳු නැනේ බව අග කියලා. අන්න එහි තැම්පත් වෙලා තියෙනවා. දැම්මකද කරන්න ඕන පරණ පවල්ට මුහුණ දෙනවා කියලා. හිත හිතා හඬ හඩා හෝ ඕන දෙයක් වනාදයෙන් කියලා අකර්මණ්‍යව සිටීම නෙමින් පරණ අකුසලයක් හෝ වේනම්. ඒවාට ක්‍රියාත්මැක වෙන්න ඉඩ නොදී. ක්‍රියාත්මැක වෙන්න ආවත් දැම් පවතින පින හා අවබෝධය නම් වූ කුසලේ ඔස්සේ. සතිය සතරහති පට්ඨානය ඔස්සේ පවත්තගෙන. සම්මුතියට මම මගේ කියල පැවැත්තුවත් පරමාර්ථ ධර්ම වසයෙන් මේ කිසිවෙෙක්කෝ කිසිවක්. ඉස්තිර සදාකාලික වෙන්නේ නෑ කියන අවබෝධය ඔස්සේ. දැඩි ඇලීම්වලින් දැඩිය ආසාාවෙන් හා ගැටීම් තරහා වෛරෙන්තොරව සිත සිහිය පිහිටවන්න පුළුවනින. එලන් සිතුවිලි වචන හැසිරීම. තවස්සර්ලකොරොත් ඉගනීම රැකියාව ව්‍යාපාර ගේදර යුතුකම්. මේ දේවල් සියල්ලම හැකිතා දුරට නිවර දිව සිද්ධ කරන්න පුළුවනි නම් පරණ කර්මෝල්ට විපාක දෙන්න තිය අවස්ථාව අඩුවෙනවා. විපාක දෙන්න ආවත් ඒවාහි බලයේ අඩුවේගෙනයනවා. මොකදැම්ම හුසලය බලවත්ව පාත නිසා. තමන්ගේ හොඳ හැසිරීම් නිසා. ඔබ මෙහෙම හිතන්න සත්පුරු ස මනුස්සයෙක් අතින් පුතක්ජන ස්වභාවේ නිසා වැරද සිද්ධ වෙන. සමහර විටක ඒ වෙලාවෙේ හැටියට හිතලා කියන තැනක සිද්ධ කලා වෙන්නට පුළුවන්. නමු සත්පුරස මනුස්සව කල්පනා කරවා, අේ එයා වැරැද්දක් කළත් වැරැද්දක්පුනත් එයට සමාව දෙන්න වටිනෝ. එයට හේතුව සත්පුරුස මනුස්සෙක් මොුණ තරං හොඳදේවල් සිද්ධ කලාද. එ නිසා අපි සමාව දෙමු. ඒ වැරද්ද අමතක කරලා අපි හොඳ දේහිතමු.ඒවගේ නැමත එවැනි වැරද්ද සිද්ධ නොවෙන්න අපි කරුණාවෙන් කතාහකරමු උපදෙස් දෙමු. බලන එක ඔබ ගෙදරින් හිතල බලන්න. ඔබගේම යහළු හිතමිතුරන්ගින් හිතල බලන්න, ආයතනය තුළින් හිතල බලන්න ඉඳ හිතල යම්මටක වැරද්දක්පුනත්. වැඩිපුරම සිද්ධ කලේ හොඳ දේවල්නම්. ඒ හොඳ චරිතයක් යට හඳුනාගෙන තිබුණ නම් අතන්දි සමාව දෙනවනේද. ඒ වැැද්ද මීට පස්සේ සිද්ධවෙන්නේ නැති තැනකට කරුණාවෙන් කතා කරනවා ඒ ගැන හිතනව නේද. අපි මේ විදියට මේ ධර්මාණුකෝලව සිහිපත් කරලා මේ පින කියන තැනින් නැමත නැවතත් පින් සිද්ධ කරනවා. එහෙත් පින් සිද්ධ කරලා, අපි මෙහෙම හිතන්නේ යන්නේ නෑ බුදු දහමට අනුව නැමතත් ඊීළඟ ජීවිතයේ මට ලබනොකොට සියල්ලම මේ විජට ලැබෙන් ඕේ. මනුස්සේ වඋනාම මේ වගේ සීරුම සැප සම්පත් ලැබෙන්නවා. දෙවියන් වෙලා මේ මේ දේවල් කල්ප ගනම් දිවේ සම්පත් විඳින් ඕන දැන් එතන්ද අපිට උත්තරයක් ඕන කරනවා යම් කෙනෙක් අහන් නිඩ තියෙන හොඳයි මනුස්ය කලා උපදිලා සැපසම්පත් ලබන එකේ වැරද්ද මොකක්ද කියලාහ නිඩ තියන. වැරැද්ද කියන තැනට බුදු දහම්ෙන් දෙන පිළිතුරුමියයි පිගත්න්නේ අනෝබෝධයෙන් යුක්තව. එනං හේතුූම් ක්‍රත්ත කරගෙන සකස්වෙන හැම පලවිපාක හේතුවන්ගේ විසිරයාමින් නැතිව යනවා. ැති හ පණනැති සියල්ලමමයට අයිති. එනං අනිච්ච දුක්ක අනත් කියෙන තිලක්කන ධර්මයට යටත්. එනිසා සම්මුතියට. එනම් පැවැත්මට මම මගේ කියල කටයුතු කලත් ඔබට වැටහෙන විදිට ඉගනීම රැකියා විවාහය දරුවෝගේ දර යුතුකම් වස්සේ. ඒ දේවල් සම්මුතියට පැවැත්තුවත්. පරම සත්‍යවසෙන් කිසිවෙක්කෝ කිසිවක් මගේ වෙන්නේ ඉස්තිරවෙන්නේ සදාකාලික වෙන්නේනෑ. ඕ නො ොහොතක් අවසන් මොහොත වෙන්න පුුවන්. මෙන්න මේ අවබෝධයෙන් තොරව අර පිනෙන් ලබුණු ජීවිතය පි එක්ක අපි උදාකරගත්ත දේවල් දැ උපතිම්ම පහසු තැනක උපත ලැබීම.ඒවගේ නීරෝගී සම්පත්තිය හා දෙමව්පියන්ගේ පටන් සියල්ලම පහසුවෙන් ලැබීම. මේවා පිින්වත් වී පුුණ්‍යක් ධර්මත් එක්ක අපිට සකස්ෙචි දේවල්. නමුත්. අනෝබෝධයෙන් කටයුතු කොළොත් නැවත ඇලීම සහ ගැටී මහා සමගින් ලෝබාදී කෙලිසුම් උපදවා ගෙන නැවතත් සතරපායි උපදින්න පුළුවන්. දැන් සරල නිදුසනකින් ප්‍රශ්න කළොත් පින්න්නේ පෙර පිනක් නිසා මනුස්්‍ය ජීවිතයක් ලබපුපු හැම කෙනෙක්ම මනුස්යන් මනුස්ස කියන වචනය මනං උත්සන්තා මනුස්සා. උසස් මනසත්ය නිසාතම මනුස්යෝ කියන්. නමුත් මනුස්ස නමින් පෙනී හිටියත්. හැම කෙනෙක්ම ඒ විදිට කටයුතු කරනවද. බම හිතල බලන්න ම විග්‍රහයක් කරන්න නෑ. ඔබම හිතල බලන්න සමහර මනුස්සුවෝ හැසිරෙන විදිිය. බලාගෙන ඉදෙද්දී මෙලවත් පිරිහිලා අන්න අයගේ ජීවිතවලටත් විනාසක් උදාකරලා මරණින් මතු දුගතියම නේද උරුම කරගන්නේගෙන තැනැටින් ඔබට දැකගන්න පුලුවනි. මෙන්න මේනිසා තමයි පින්වත්නී පින් සිද්ධ කරලා අරවගේ ආසාවන් ඇතිකරගෙන. ධර්මාබෝධයෙන් නැතුව කටයුතු කලො නැමතත් අන්න හාමාන දිට්්‍ය උපදවාගෙන. සතර අපායට යන්න පුළුවන්. මනුස්සලෝක අවුදු සීයනං හිටියේ කල්ප කල්ප ගනන් සතරපාය දුක් පිඳින පුළුවන්. අනවබෝධයෙන් යුක්තව පිනක් නිසා දිව්‍යලෝකක ඉපදුනත්. පරමාත ධර්ම වසයෙන් බුදු දහමේ උගන්නන අනිච්චදු කනත්ත තිලක් කන ධර්මයට යටත්කොට අවබෝධ කර ගන්න බැරුව. පින පමණක් අපි ලැබුණුදේන් අර දිව සම්පත්තිය පරිහරණය කළොත්. නැවතත් පින අවසානයේ සතර අපාය වැටිලා. කල්ප ගණන් දුක් පිළින්න පුළුවන්.මින මේ නිසා අන්න එතනින් ගැලවිලා පින් සිද්ධ කරනවා. හැබැයි පි සිද්ධ කරන තැන අපි අවබෝධයට ගන්නවා. මම මේ ලබාගත මනුස්්‍ය ජීවිතය යහපත් වූ ජීවිතයක් පවත්වනවා. ඒ තමයි මෙතන පින කියල කියන්නේ පින කියන්නේ චිත්තං පුනාාතීති ුණ්ඥන් සිතේ ඇතිවන සම්පූර්ණත්වය. කද සම්පූර්ණත්ය ඒ ඒ අරමුණෙහි සම්මුති පරමා අවබෝධයෙන් යුක්තව මේ මොහතේ මයි මොහතේ දැඩි ඇලීමෙන් හා ගැටීමෙන් තොරව සිත පවත්වනවා කියෙන අදහස. මේ කමුතු අමාරුකාරයක් නම හිත පුරුදු කළ තිබුණම ඒ ස්වභභාවේම සිතුවිලි සකස්සෙනවා ඔබ කෝටියක් වැඩ තියෙනවා ඔළුවේ තියනවා කිව සිත පුරුදු කරල තියෙන ආකාරය අනුව සම්මුතිය පරමාතය තේරුම් මරගෙන සම්මුතිය පමණයි ම මේ වචන පාච්ච කරන්නත් මේ මේ වෙලාවා කියල ඔබ දන්නවා. උත්සාහයේ අධිෂ්ඨානය යහපත් වූ අරමුණ වෙනුවෙන්. මම දැඩි උත්සාහයෙන් කටයුතු කරනවා. නොපසු බට උත්සාහයෙන් කටයුතු කරනවා. කරදර බාධක බැහැර කරගෙන මගේ යහපත් වූ අරමුණ ඉටුවන තෙක් මා කටයුතු කරනවා කියන තැනක සිතසිහිපි හිටුවනවා. නමුත් මනාකොට පුරද්ධමකක්ද හිත පුරුදුකොට තියෙන්නේෙ හේතුම් පටිච්ච සම්භූතන්, හේතු භංගා නිරුද්ජති. හේතුවන් ප්‍රත් කරගෙන සකස්වෙන යම්ඵලයක් විපාකයක් වේද. ඒ හේතුවන්ගේම විසිරයාමෙන් පලය විපාකය නැති වෙනවා කියන අවබෝධය හිතේ තියෙනවා දැම් බලන්න පින කියන තැනින් ඒ ඒ අරමුණේ අලෝබ අදෝස අමුහකෙන පිරිසුදු සිතුවිල පාර්තනවා. ඊළඟට ඒට අප එතන ප්‍රාර්ථනා කරන්න යන්නේ මේක මට තවතවත් අ කාම සම්පත් ලැබෙන්න්න වැඩිවැඩියෙන් ජීවිතවල සැපසම්පත්ම ලබාගෙනමීළඟත් උපදින ජීවිතවලත් ඉහළම දේවල් කාමභෝගයේ ජීවිත ලබන්න දිවෙලෝකු උපදින අන්න ඒතනට යන්නට මත්තෙන්. තතාගත බුදුරජාණන් වහන්සේ භවේ ස්වභාවය. වැඩිපුරම සතරාපදිලා අනෝබෝධය නිසා ලෝබදෝසමූහාදී කෙලුසුන් සකස්කරගෙන භවේ දුක්විදුවී යන ගමන මෙය සිද්ධ වනා කෙන අවබෝධයෙන් යහපත් වූ සිතුවිලි ඒ ඒ සිතුවිල්ලේ අරමුණ පවත්වනවා අලෝබදෝ සමූහ ඒක පිනක් අන්නේ පිනින් දැන් අපි මනුස්සෝ වෙලා හා දැන් කායිකමානසික ශක්තියක් ලබනවා තමන්ටත් ්‍යයහපතක් අනුන්ටත් යහපතක්. ඔබ පින කියනේව හිතල බලන දන් දෙනවා සිල්රකිනවා. සාමාන්‍ය වචනය තුළ භහවනා භහවනා තුළ විදර්සනාටගත් ොත්කුසලය නමු සාමාන්‍ය වචනය තුළ බුදුගුණ මිනිහි කරන මෛත්‍රිය වඩනයක එවගේම අසුභය මරනාානුස්සතිය ආදීවසේ. එතකොට මේ පින් දහම් සිද්ධ කරනවා. තව ඔබ කියන සමාජ සේවය අන්න ඇට උදව්පකාර කරනවා. ගේදොර හදල දෙනවා. බේතෙත් අරන් දෙනවා. ඉගෙනගන්න දරුවන්ට උදවඋපකාර කරනවා. මේ ආදීවසේ මේවත් පින් හැටියට සිද්දුක් සිදු කරන්න, කල්පනා කරන. ඒ පින කියන තැන අපි ඉහලට අරගෙන යනවාදැන්. අවබෝධය කියන තැනට අවබෝධය කියන තැන තමයි. යද නිච්චන්තන් දුක්කං යන් දුක්කන් තදනත්තා. යමක් හේතුම් ප්‍රත්ථකරගෙන සකස්වන යම් පලයක් විපාකයක් වේද. හේතුන්ගේම විසිරයාමින් ඒ පලේ විපාකයේ නැතිව යනවා. ඒය අවබෝධ කරගත්ත නැත්තන් දුකමා විසින්ම නිර්මාණය කරනවා. දුකකොහේවක්නේ අනවබෝධය තුළින් මාගේ හිතමයි දුකනිර්මාණය වෙන්නේ. එහෙම වෙන්නේ තවදුරටත් අනත්ත අත්ත කියල ගැනීම නිසා. මමයි මගේ මා කැමිති පාදි පාත්ත ගන්න පුළුවනි කෙන හිතන තැක අනත්ත නොවීම නිසා අනත්්‍ය කිවේ හටගත්ත වගේම නැතිව යනවා. සම්මුතිය පමණයි මේ මම මගේ යනු. ඒ අවබෝධයෙන් යුක්තව කිසිවක් මා කැමිති පරිදි මට ඕන විදිහටම සීයට සීයක්. හැබෑවටම පහත්තගන්න පුළුවන්කමක් නෑකෙන අවබෝධය පවතිීන්ටඕන. එහෙමනං එතෙන්ටෙනකොට අවබෝධය අප්‍රමාදේවත් කුසලේ වෙන. නිසා පින් සිද්ධ කරන්න එපා කියනෙ කන පින් සිද්ධ කිරීමෙන් මනුස්සෝ මේ යහපත් වූ හැසිර එකත් නැතිවල යනවා මොකද සියලු දෙදනාම් එක විට චතුරා ඇත ධර්ම අවබෝධ කගන්න තැනක නැතිනිසා. සාමාන්‍ය මනුස්්‍යයන්ගේ ඉඳලා මනුස්්‍යයෝ මුලින්ම මූලික පසුබිේ සත්පුරස කරන්න ඕනේ. අන්නයට කරදරයක් නොවෙන්න ජීවිතය පාත්තන උපකාරවෙන්න මඟ පෙන්වා දෙන්නඕන්. හැකි ආකාරයකින් බත්මිටකින් හරි සත්පුරුස මනුස්්‍යයන් ලෙස උදවපකාර කරන උගන්නව. ඒකට පින කියලලා අපි පෙන්නුම් කරලා. ඊළඟට අනුක්‍රමීෙන් අපි ඔවුන් කුසල් මාර්ගයට ගෙනෙනවා පින් සිද්ධ කරන්න මනුස්සෙකුණේ පින නිසා දෙවියන් වෙන්නත් පුළුවන්. හැබැයිල් ලැබූ අවස්ථාවේ තන්හාමාන දිට්‍ය ඇති කරගන්නතු. අවබෝධයටන්න අවබෝධය තමයි. යන්කිංචි සමුදේ දම්මන් සබ්බන්තන් නිරෝධ දම්මන්. යමක් හටගන්නාසුළ ද ඒ හැම නැස්වන සුලි ඒ බව අවබෝධයෙන් කිසිවෙක්කෝ කිසිවෙක් කෙරේ දැඩිව ඇලෙන්න්න හිතින් ගන්න එපා උපාධානය කරගන්න එපා හිත සංසුන්ඳවගන්න. අන්නේකට කියනවා. විරාගදම්ම නිරෝධ දම්ම කියලා. අතින් අල්ල ගෙනගි හිටියත් හිතින් කෙලෙස් සහිතව ඇලීමක් නෑ හටගත්ත සියල්ල නැතිවෙනවා කියන අවබෝධයෙන් හිත සංසිදිලා සමා හිත වෙලා. න්න එතන නිබ්බිධාවෙන් යුක්ත වූ ගඋපසම කියන තැන. සසරේ හැබෑ යතා සභාවේ තේරුම් අරගෙන උප්ප සම කෙලෙස්සලින් සංසිින්දුනු මනසස් සකස්වෙනවා කියන අදහසයි. එහෙමනම් පිනෙන් ආරම්භ කරන්න කුසලේ නං වූ අවබෝධයට එන ලෞකික ලෝකෝත්තර මේ පළසමාදිී මේ ජීවිතේම පවත්තාගන්න ආරාධනා කරනවා හැම දෙනාම නිදුක්වේවා නීරෝගිවේවා සුවපත්තේවා. උතුම් චතුරා සැත්ත ධර්ම අවබෝධය පිණිසම උපනිශ්‍රේවේවායි ඉතාමත් කරුණාවෙන් අධිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. උතුම් තුනරුවන් සරණයේ. සමාජ සංගායනා.